සුබ සන්ධ්‍යාවක්. අදත් බොහොම ලස්සන හැන්දෑවකදී අපි ආයමත් හමු වෙනවා. හැන්දෑ කාලය කියන්නේ බොහොම ලස්සන කාලයක්. විශේෂයෙන්ම දවස තිස්සේ අපිව ආලෝකමත් කරපු හිරු අවරට ගිහිල්ලා සඳට අහස බාර දෙන මේ අතර කාලය තමයි අපි හැන්දෑව හැටියට හඳුන්වන්නේ. හැන්දෑවේ අහස හරිම ලස්සනයි. ඒක වෙනම පාටක්. උදේ තිබ්බ අහස නෙවෙයි හවසට. නමුත් මේ කලස් නිසා අහස වෙනස් වුණා. හැබැයි හැමතැනකම අහස ලස්සනට අපිට පෙනුණා. එනිසා අදත් අපි කතා කරමු මේ කලර්ස් ගැන, මේ අහස ගැන, මේ ජීවිතය ගැන, මේ කලර්ස් විත් ධනංජය. සන්ධ්‍යා කාලය කියන්නේ බොහොම ලස්සන කාලයක්. ඒ වගේම තමයි ජීවිතයේ සැබෑ කාලය කියන්නේ ජීවිතයේ ලස්සනම කාලයක්. විශේෂයෙන්ම ජීවිතේ ලස්සනට ගත කරපු කෙනෙක්ට මේ සන්ධ්‍යා කාලය කියන්නේ සැඳෑ සමය කියන්නේ රසවත් අද්දකීම් ගොඩක එකතුවක්. ඒ වගේ රංගදරයෙකුටයි අද මම ආරාධනා කරේ අපිත් එක්ක එකතු වෙලා සතුටු සාමීචයේ යෙදෙන්න කියලා. එතුමා විශේෂ වන්නේ අභිරූපණ ශේෂ්ත්‍රය සඳහා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ සුවහසක් සිනමා ලෝලින්ගේ නොමැකෙන මතකයක් බවට එතුමා පත් වෙලා හමාරයි. අපි හඳුනාගනිමු මේ කවුරුන්ද කියලා. ඔහු නමින් විමල් කුමාරද කොස්තා. ඔයාලට මොනවද මගෙන් දැනගන්න ඕන? මුනේ මොකද්ද කියලා? මං දැක්කේ මොනවද කියලා? එහෙමනේ. උඹ අපියරන්නේ මේක හැම තියක් මොංගේ. අම්මා පපෝ කුඩුවේ කතා කියන්න බකලු මාත්‍යෝ. අපේ බජාරේ කවුද නොදන්නේ මේ ඩබල ගැන? මගේ අප්පා උනත් තරද්ද වැරද්ද. බයි එතනද කියලා බොණ්ඩ ගියේ. මෙහෙදි බියර පොඩ්ඩක්වත් පවා ගන්න බැරි මිනිහා. මත් මාර පොඩ්ඩාරේ පස්සේයි. හරියට හිම ගානයි. අපි කොටි වලස්සුද? අපි මිනිස්සු නේද? අපිට ගෑනු මොකද මේ තරම් බය? ඔව් සර්, නියම ගන්න. ලෝකාවේ ප්‍රයිවට් එකේ අමුතුම ක්‍රමයකට ඩියුවල්ස් කියලා ගහන්නේ. තියෙනවා සර්. අද මේ දවසේ කැම එකක් සප්ලයි කරන එක වැඩක්ද කළු මාත්තු? අනේ වරතර නෑ, හොඳින් යනවා. හොඳින් යනවා. හොඳයි, මම කැමති නැගලා යනවා. එහෙමනම් අපිත් කැමති ඒ නැගලා යන වාහනේට නැගොඩ වෙන්න. මොහොතකට හරි ජීවිතේ බෙදා ගන්න. ජීවිතේ ලස්සන මතකයන් ගොඩක් ඇති නේද? හොඳයි, මම කැමති මුලටම යන්න. විශේෂයෙන්ම කැලණිය කියන්නේ කලාකාරයන්ට බොහොම ලස්සන තැනක් උපදින්න මම හිතන විදිහට. මොකද ලංකාවේ නිලි රජනත් තිබෙනම කැලණිය ප්‍රදේශයේ ඔබේ සමකාලීනයේ කෙරෙට කුඩා කාලයේ සිටම ඔබ දන්නා හඳුන්න තැනක් තියක් අය. මේ කැලණිය පැත්තට යන්කෝ අපි. ඔව්. ඇත්ත වශයෙන්ම කැලණිය කියන්නේ සුන්දර තෝතැන්නක් කියන එක මම විශ්වාස කරනවා. මොකද මගේ උපන් ගම ඇවිල්ලා කැලණිය තොරණහන්දි. මම පුතුනේ තොරණහන්දි. මම ස්කෝලේ ගියේ හැදුන වැඩනේ තොරණන්දියේ ස්කෝල්ගේ කැලණි ගුරුකුල මහාවිද්‍යාලයට. මාත් එක පන්ති ඉගෙන ගත්ත මේ ශ්‍රේෂ්ඨ නිලියක් ඉන්නවා ලංකාවේ බිහිවෙච්ච නිලි රෙජින මාලිනී ෆොන්සා කියන මහත්මිය. මගේ පන්තියේ මගේ එක පන්ති ඉගෙන ගත්ත ශිෂ්‍යාවක්. එයාත් කැලණි පන්සල පාරේ පදිංචි වෙලා හිටියේ. ඒ කාලේ අපි බොහොම හිතාදර මිත්‍රයෝ සහෝදරයෝ වගේ බොහොම ළඟින් ආශ්‍රය කළා. එකට ඉස්කෝලේ ගියා. එකට මේ සමහර වේදික නාලුට එකට රඟපෑවා. මගේ හිතාදර මිතුරියක්. ඒ වගේම ඒ පන්තියේ මාත් ඉගෙන ගත්ත කලාකාරු රසක්. ඔව්. ඒ කියන්නේ ලංකාවේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම කලාකරු හැටියට මම අදත් සලකනවා, අදත් අගය කරනවා, මම පිළිගන්නවා. ඒ කලාකරු රස හිටියේ මගේ පන්තියේ. මම මාලිනි ෆොන්සේකා, නිලි රජින මාලිනි. මම ලංකාවේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම කැමරා ශිල්පියෙක් හැටියට ගණන් අරගෙන තියෙන ඩොනල් කරුණරත්න, ප්‍රතිරාජිල්ලස් දයනන්ද, එතකොට කුසුම් පීරිස්, HD ප්‍රේමරත්න, අපි ඔක්කොම එක පන්තියේ ගෙනත්ත
සිෂ්‍යෝ ශිෂ්‍යාවිය මේ පසු කාලීනව කලාකරුව වෙච්ච නිසා නෙවෙයි කොහොමද ඒ කාලේ මේ ඔක්කොම එකට ඉගෙන ගන්නකොට ඉගෙනගත්තේ මේ විෂයානුබද්ධ දේවල්ද නැත්නම් කලාව සම්බන්ධ දේවල්ද ඇත්ත වශයෙන් ඒගොල්ලෝ ඉගෙනගත්තේ විෂයානුබද්ධ දේවල් මම නම් ඉතින් ඉගෙනගත්තේ සම්පානිකර මොකද මම පැය විනාඩි 45 පන්තියේ එළියේ හිටියේ 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 කියන්නේ මේ උගන්න ගුරුතුමා ඇතුල් වෙනකොට අපිට කියලා තියෙනවා අන කරලා තියෙනවා මට පැතරයි ජෙල්ලස් දානන්දරයි එළියට යන්න උඹලා හිටියොත් අපිට විශාල කරදරයක් මොකද ඒගොල්ලන්ට මේ පාඩම අවශ්‍ය නැහැ ඒගොල්ලෝ මේ පාඩම හොඳට දන්න නිසා පොඩ්ඩක් එළියින් ඉන්න කියනවාද ඒගොල්ලන්ට උන් දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ ඒගොල්ලෝ දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ හැබැයි ඒගොල්ලෝ ඉගෙන ගන්න දක්ෂයි මමයි ඉතින් ගුරුතුමා ඇතුල් වෙනකොට මමයි මේ පැතරයි ජෙල්ලස් දානන්දයි අපි දැන් එළියට යන්න ඕන මේ නැකෙල්ල ගුරුතුම ඇතුළේ ඒක නීතියක් හැටියට අපි කියලා තිබ්බා. ළමයින්ට කරදරයක් වෙන්නේ නීතියක්. ඉතින් අපි කිව්වේ මේ එළියට ගිහිල්ලා මේ පිස්සුවක් නඩලා පොඩ්ඩක් මේ රංගපෑම ගැන කතා කරලා ආපහු ඇතුළට යනකොට ගුරුතුම එළියට ගිහිල්ලා. එතකොට එයාගේ පීරියඩ් එක ඉවරයි. එයාගේ පීරියඩ් එක ඉවරයි. නැවතත් දිවේක කාලේ. ඔව්. කොහොමනත් කොහොමද මේ අත්දැකීම? ඒ කියන්නේ පසු කාලීනවනේ මේ නිලි රජනන් බවට පත් වෙන්නේ එහෙම නැත්නම් සිනමා අධ්‍යක්ෂකවරු කැමරා ශිල්පීන් බවට පත් වෙන්නේ ඔවුන්ගේ ළමා කාලය තුළ එහෙම දේවල් තිබුණ නැහැනේ ඔවුන්ට තිබුණා අතිශය සුන්දර ළමා කාලය මේ කාලේ ඔවුන් සමග ගත කිරීම පසු කාලීනව කලාකරුවෙකු වෙන්න යම්කිසි හේතුවක් වුණාද ඇත්ත වශයෙන්ම උණයි කියන්නේ මේකයි මොකද මේ මාල්ලේලාගේ මේ ඒ පෞල් ජීවිතෙත් ගත්තම ඒක ඇත්ත වශයෙන්ම කලාපෞලක් ඒ කලාපෞල ගොඩක් මේ අගේ කළා කලාකරින් මේක දවස්වල මාලනේ නිලියක් වෙනත් කලින් ගොඩක් දුරට මේ ඔය ස්කූලේ ඩාන්සින් එකම රංගපෑම කටයුතු කරලා තිබ්බා ඒ ආපස්සේ මාලනේට තිබ්බා මාලනේ තිබිච්ච කාලේ මාලනේ තෝරගත්ත කැලණි විශ්වවිද්‍යාලෙත් ඒ කාලේ තිබුණු විද්‍යාලංකාර පිරිවණේ කැලණි ගුරුකුල විද්‍යාලෙත් තිබුණු විද්‍යාලංකාර පිරිවණේ ඒ ආපස්සේ ඇතුව මාලනේව තෝරගත්ත නොරතරත කියන නාට්‍යයට ඒකේ රාජ්‍ය නාට්‍ය වලේ හොඳම නිලිය හැටියට ඒ කාලේ මම කියන්නේ 70 දශකයේ මාලනියව තේරුණා හොඳම නිලිය හැටියට මම හිතන්නේ ඒක තමයි ආරම්භය ඒ වගේම තමයි මාලනිය ෆොන්සේකා පමණක් නෙමෙයි ඔබත් ඊට පස්සේ බොහෝ නාට්‍ය වලට සම්බන්ධ වෙනවා දියසේන අන්දරේ යකාගේ කම්මල වගේ ප්‍රාදේශීය මට්ටමේ නාට්‍ය වලදී ඔබතුමත් වේදිකාව මත හොඳ චරිතයක් බවට පත් වෙනවා ඔව් අනිවාර්යයෙන්ම ඔව් ඒතර මොකද හිතුනේ මේ අර එකට හිටපු යාළුව කණ්ඩායමෙන් ඔන්න මාලනී ෆොන්සේකා ජාතික මට්ටමේ නිලියක් හැටියට පිළිගන්න පටන් ගන්නවා. එතකොට දැන් ඔබත් ජාතික මට්ටමට ප්‍රවිෂ්ඨ වීමක් වෙනවා. එතකොට මේ මිත්‍ර සම්බන්ධතාවයේ ඒ ආකාරයෙන්ම පැවතුණාද? ඒ සම්බන්ධතාවයේ ඒ ආකාරයෙන්ම ඉස්කෝලේ අස්වැන්නකම් මේ සම්බන්ධතාව තිබ්බා. නමුත් අපි ඒ වෙනකොට මාලනීව හරියට අගේ කරා. මොකද ලංකාවේ කැලණි ගුරුකුල විද්‍යාලයෙන් බීවිච්ච හොඳම නිලිය හැටියටත් අපි ඒ දවස්වල මාලනිය වගේ කරනවා. යගේ කිරීම උට අපි ආදරය කරා මාලනීට. ගුරුවරු ගුරුතුමියෝ පිළිගත්ත මාලනිය මහා ලොකු ඉයලින් ආඩම්බරෙන් පිළිගත්තා. ඉතින්කොට මේ ආඩම්බරෙන් කියන්න පුළුවන් මතක් කරන්නත් පුළුවන්. ඊට පස්සේ විමල් කුමාරද කොස්තා හැටියට මේ ගමනේදී හමු වෙන මුල්ම මේ ගුරුවරයා එහෙම නැත්නම් මුල්ම අධ්‍යක්ෂකවරයා තමන්ව වෙනස් කරන අධ්‍යක්ෂකවරයා කවුරුන්ද ඇත්තරම? මුලින්ම මට හම්බුනේ ඇත්ත වශයෙන්ම මගේ පන්තියේ ඉගෙනගත්ත මගේ හිතාතන මිත්‍රයෙක් කියලා හිටිය පතරාජ ජෙල්ලස් දානන්ද. ඒ පතරාජ ජෙල්ලස් දානන්දගේ තිබ්බ ලොකු හැකියාවක් නාට්‍ය පිළිබඳ දැනුමයි, දැනුම් සම්භාරයයි, ඒකම තිබිච්ච දක්ෂතාවය උඩ ඒකම ලංකාවේ බීවිච්ච හොඳ නළුවේ පතරාජ ජෙල්ලස් දානන්ද කියන්නේ ලංකාවේ බීවිච්ච හොඳ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, නාට්‍ය නිෂ්පාදකෙක්, නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් හැටියට මේ ප්‍රසිද්ධ වෙලා හිටියා. යා ස්කූලේ තමතරව නාට්‍ය නිෂ්පාදනය කරන්න පෙළඹුණා. පෙළඹිලා ඒවට මහව සහභාගී කරගත්ත නළුවෙක් හැටියට මගේ දක්ෂකම් පිළි අරගෙන දක්ෂකම් දැකලා මාව ඒවට සහභාගී කරගත්ත එකක් තමයි දියසේන එකක් තමයි යකාගේ කම්මල කියන නාට්‍ය. කැලණි විශ්වවිද්‍යාලයෙන් නිෂ්පාදනය කළා වේටින් ෆෝ ගොඩෝ කියන නාට්‍ය. මේ පරිවර්තනයක් සැමුවෙල් බෙකට් කියන ලෝක පූජිත මේ කතාරචකයාගේ විශේෂයෙන් මෙතුමා ජනප්‍රිය වෙන්නේ මේ ඇබ්ස්ට්‍රැක්ට් ෆෝමැට් එකේ වේදිකා නාට්‍ය සඳහා. ඇත්ත වශයෙන්ම ඇබ්ස්ට්‍රැක්ට් ෆෝමැට් එකේ වේදිකා නාට්‍ය තමයි වේටින් ෆෝ ගොඩෝ ගොඩෝ එනිකන් කියලා සිංහල පරිවර්තනය කරේ ආචාර්ය
ඇස්ටි හල්පි කියන මාත්‍යමය පරිවර්තනය කළ සිංහලට. ඒක තමයි ගොඩුව එන්නකං කියන නාට්‍යයක නිෂ්පාදනය කළේ ආචාර්ය ඒජේ සෙල්ලොදුරේ කියන මාත්‍මය. ඒක ලංකාවේ මං හිතන්නේ ප්‍රථම ඇබ්ස්ට්‍රැක් මේ විකාරරූපී කියන නම අපේ දැම්ම විකාරරූපී නාට්‍යයක් හැටියට ප්‍රසිද්ධ වුණා. ඒකට ගොඩක් සහභාගී වුණේ මම ඇරෙන්න විශ්වවිද්‍යාල කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාව. ශිෂ්‍යාව හිටින ශිෂ්‍යයෝ. ඒක තමයි මගේ ප්‍රථම මේ ඉස්කෝලෙන් පිට වේදිකා නාට්‍ය. ඔව් මේ ගොඩ ආවේ නෑ නාට්‍ය ඉවරණකම්. අපි දන්නවා ඒක. නමුත් මේ වගේ නාට්‍ය සම්ප්‍රදායන් තියෙනවා. මේ විකාර රූපී නාට්‍ය සම්ප්‍රදායක් තියෙනවා. මේ වගේ ශෛලීගත නාට්‍ය තියෙනවා. මේ දේවල් ඉගෙන ගන්න වේදිකාව මතදීමද නැත්තම් අපිට අධ්‍යාපනයක් ලබන්න නාට්‍ය පිළිබඳව ඉගෙන ගන්න ඒවකට එහෙම තැන් තිබුණත් ඔබතුමාට කෙලින්ම අවස්ථාව ලැබෙනවා ප්‍රායෝගිකවම වේදිකාව තුළ මිදී මේවා ඉගෙන ගන්න. ඇත්ත වශයෙන්ම මේකේ ප්‍රධානම හේතුව උනේ ඒ නාට්‍ය නිෂ්පාදකම. නමුත් ඉවහල් වුණා ඒ නිෂ්පාදකයේ තිබිච්ච හැකියාව සහ ගුණාංග. මේ රඟපෑමට ඇතුළත් කරගන්න හැකියාව මට ලැබුණා. ඒ ලැබුණේ ඒ ගුරුවරයාගේ තිබිච්ච නිෂ්පාදකයේ තිබිච්ච දක්ෂතාවේ උඩ. ඒක උඩ මම ඒක හතරව ගත්තා. මගේ පැත්තට අවශ්‍ය විදියට මම ඒක මෙහෙව ගත්තා. මෙහෙව අරගෙන මම ඒක දක්ෂාන්තයෙන් රඟපෑවා කියලා මම හිතා ගන්න පුළුවන්. ඒක හුඟක් දෙනෙ පිළිගත්තා. පොත ඒ කාලේ මනමේ සිංහබාහු ශෛලීගත නාට්‍ය සෑඳ ජනප්‍රියච්ච කාලේ තමයි මේ ගොඩ වෙනකම් වගේ නාට්‍යයක් ඇබ්ස්ට්‍රැක්ට් පිළිවෙලට ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණේ. ගොඩ වෙනකම් බලන් හිටියට ගොඩ ආවේ නැහැ. නමුත් එනකම් බලන් ඉන්නවා. ඔව්. මාත් එනකම් බලන් ඉන්නවා. අපි හැමෝම බලන් ඉන්නවා. නමුත් ගොඩ ආවේ නැහැ. නමුත් විමල් කුමාරද කොස්තා කියන නළුවා හොයාගෙන ගොඩක් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකරු ආවා. ඒ කවුරුන්ද කියලා අපි කතා කරපු මේ බ්‍රේකින් පාස්. ගොඩ වෙනකම් බලන් හිටියට ගොඩ ආවේ නැති වුණාට ගොඩාක් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරු එනවා විමල් කුමාරද කොස්තා කියන ඒ නළුව හොයාගෙන. ඒක හරි. කවුද මුලින්ම එන්නේ? මුලින්ම මට අධ්‍යක්ෂකවරයෙක් හැටියට මගේ චිත්‍රපට ජීවිතේ මම අගය කරන ලංකාව පිළිගත්ත ශ්‍රේෂ්ඨ නාට්‍ය පුරෝගාමියා හැටියට සලකන සූත බලතිල කියන උතුම් මාත්මයා. ඒ මාත්මය මට හම්බුනේ අත්වසේ මාත්මය මට අඳුරලා දුන්නේ ලංකාවේ අතිශ්‍රේෂ්ඨතම නළුවෙක් හැටියට මම සලකන W ජයසිරි කියන මාත්මයා. ඔය ගොඩ වෙනකම් කියන නාට්‍ය දැකලා කව සුගත් මරු නළුවෙක් ඉන්නවා ඉදිරිදී ඔයාගේ නාට්‍යට සම්බන්ධ කරගන්න පුළුවන්. එයා තමයි විමල් කුමාරද කොස්තා. සූත බලතිල මාත්මයා මාව කැඳෙව්වා. පස්සේ කැඳෙවල මට කිව්වා මම අලුතෙන් නාට්‍යයක් නිෂ්පාදනය කරනවා හිතෝ මේ දුන්න හිතෝ දම්මන්ඩි කියලා. ඒකේ දෙවිවරු තුන්දෙනෙක් ඉන්නවා. ඒ දෙවිවරු තුන්දෙනාගේ එක චරිතයක් මම ඔයාලට දෙනවා රඟපාන්න. මට රඟපාලා පෙන්නන්න පුළුවන්ද කියලා මාව එයා මේ පොඩි පරීක්ෂණයක් පොඩි ඉන්ටර්වියු එකක් කැඳෙවල මට කොහොමද මේ රඟපාලා පෙන්නන්න කියලා. එතකොට ඒ කැරක්ටර්ස් තුනෙන් එකක් මට පෙවරුව රඟපාලා පෙන්නන්න. ඒ දෙකක් ඇඩ් කළේ ඒ කාලේ මට වඩා ජනප්‍රිය වේදිකා නාට්‍ය නළු රසක් එක රඟපෑවා. ඒකේ ප්‍රධාන චරිතය රඟපෑවේ හිතෝ නම්මන් කියන නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ලංකාවේ අති ශ්‍රේෂ්ඨතම නිළියක් වන ශ්‍රියාණි අමරසේන මහත්මිය. හරි ජනප්‍රියයි. එතකොට අදත් ජනප්‍රියයි දක්ෂ නිළියක්. එයා තමයි හිතෝ නම්මන් කියන නාට්‍යය එකත් පරිවර්තනයක් බර්ටෝල් බ්‍රිස්කේ නාට්‍යයක්. ඒකේ පරිවර්තනය තමයි හිතෝ නම්මන් නිෂ්පාදනය කළේ. ඒ කාලේ චිත්‍රපට සංස්ථාවේ සභාපති වෙලා හිටියේ ඇන්ටන් වික්‍රමසිරි කියන මහත්මයා නිෂ්පාදකයා. අධ්‍යක්ෂවරයා සූත පාසිල්වා කියන ශ්‍රේෂ්ඨ නාට්‍ය අධ්‍යක්ෂවරයා. එක චරිතයක් රඟපෑවේ නාමල් වීරමුණු කියන ශ්‍රේෂ්ඨ නළුවා ලංකේ බිහිවිච්ච. අනෙක් ශ්‍රේෂ්ඨ නළුව තමයි එල්සන් දිවිතුර්ගමත් එක්ක මට කරට කර රඟපාන්ර අවස්ථාව රඟපාන්ර අවස්ථාව ලැබුණා. ඒක විශාල පිරිසක් ඇඩ් කළා. ඒ නාට්‍ය නාමල් වීරමුණි, මාලිනි වීරමුණි, ශ්‍රියාණි අමරසේන, සමම් බොකලවෙල, GW සුරේන්ද්‍ර, වික්‍රම් බෝගොඩ කියන වේදිකාවේ රජවරු හැටියට හිටිය නළු නිළියෝ රසක්
සමන් පොකලවල කියන විශේෂයෙන්ම සිංහයා සිංහයා සිංහභාවික සිංහයා එඩ්වන් එඩ්මන් විජේසිංහෙන් පස්සේ ඇඩ් කරපු සිංහයා මේ මේ ඇසුර කෙසේද බලපෑවේ විශේෂයෙන්ම ඔබ දැන් ඔය කියපු නම් දැන් අපි ඉතිහාසයේ බැත්තර ගත්තොත් අපේ ප්‍රේක්ෂකයා හොඳාකාරවම දන්නා නම් සහ දක්ෂ නම් ඉතින් මේගොල්ලොත් එක්ක මේ එකට වැඩ කිරීමන ලැබීම කොයිතරම් ලොකු වාසනාවක්ද නේද ලොකු වාසනාවක් හැටියට මම සලකනවා අදත් ඉතින් අදත් නන්නුලිනියෝ මට හම්බ වෙනවා මට රඟපානවා නමුත් ඉතින් ඒගොල්ලෝ දැන් වයවුරුදයි සමම්පුකල මාත්මයන් අපවතරින් වියෝ වෙලා දැන් වක්කල් අනික් කට තම ජීවිත අතර ඉන්නවා ඒ වගේම දක්ෂ නළුවෙක් තමයි මම පිළිගන්න GW සුරේන්ද්‍ර කියන ශ්‍රේෂ්ඨ නළුවා උත්තරීතර නළුවෙක් ලංකාවේ වෙච්ච තුකක් දෙනෙක් අපේ අතරින් වියෝ වෙලා ඒක ලොකු වාග්ය කැරියම සලකනවා මගේ වේදිකා ජීවිතේ සිනමා ජීවිතේ ඒ වගේම කොරා සහ අන්දයා නැට්ටුකාරයෝ කියන මේ වේදිකා නාට්‍ය ඊට පස්සේ මට ඔය වකවානු වීදි මට හම්බුණා ඒ කාලේ නිෂ්පාදන අධිකාරිය හැටියට වැඩ කළා සූතපාල සීලා කියන මහත්මයාගේ වේදිකා පරිපාලනය කළේ ධර්මසේන පතරාජ කියන මහත්මයා. එයාත් ගාකෝයි වේදිකා නාට්‍යට සම්බන්ධයි. සූතපාල සීලා මහත්මයාගේ ඉතෝර්ක එයා මේ කැලණි විශ්වවිද්‍යාලේ කථිකාචාර්ය මහත්මෙක් ධර්මසේන පතරාජ. එයාගේ හඳුන ගැනීම උඩ තමයි මේ මට උඟාක් දුරට සිනමාව බලපෑ. ඒ හඳුන ගැනීම උඩ මට කිව්වා ධර්මසේන පතරාජ කිව්වා මොයේ හඳුන ගැනීම ලොකු වාසනාවක් වුණා මගේ සිනමා ජීවිතේට මොකද අපි එකට නිතරම එකට ගැවසුණා ඒක රහස්‍ය කළා මිත්‍රයෝ හැටියට හඳුනගත්තන් පස්සේ පතර අවශ්‍ය වුණා මගේ ජීවිතේ මේ බැහැලා මගේ ජීවිතේ නම් මේ නළුවෙක් හැටියට මේ මනුස්සයා කොහොමද මේ කාලපරිච්ඡේද ගෙන යන්නේ කියලා මගේ ගෙදරත් එක්කත් බොහොම ලොකු සම්බන්ධයක් තිබුණා ගැන්නි තොරණ හන්දියේ පතිගි පතිය එතකොට විද්‍යාලංකාර කැලණි කැම්පස් එකේ විද්‍යාලංකාර පිරිවෙනේ තියෙන කාලේ කථිකාචාර්ය මහත්මෙක් ඒ කාලේ පති සම්බන්ධයි සුගපසවිල්ලා මහත්මයාගේ වේදිකා නාට්‍ය වලට ඒ වේදිකා නාට්‍ය කරන කාලේ පතිව මට මුණ ගැහුණා ඒදී ඉත පති කිව්වා මගේ අදහස තියෙනවා මෙහෙම චිත්‍රපටයක් කරන්න කෙටි චිත්‍රපටයක් ඒ කෙටි චිත්‍රපටය කරන්න අදහසක් තියෙන්නේ මම ඔයත් එක්ක ඔබත් එක්ක තමයි මචං කරන්න ඉන්නේ මේකේ නම සතුරෝ කියන සතුරෝ ආරම්භය උතන මගේ චිත්‍රපට ජීවිතේ ඊට ඉස්සෙල්ලා මාව ඒක තමයි ආරම්භේ ඒ කාලේ දිග චිත්‍රපටයක එක කෙටි චිත්‍රපටයක් පෙන්නනවා මම ඒ කාලේ ওই කෙටි චිත්‍රපටයේ ඒ සතරකෙන් චිත්‍රපටයේ ඉස්සල්ලා ලාල් දේසහනායක මහත්මයා චිත්‍රපටයක් කෙටි චිත්‍රපටයක් කළා සිගරට් කුටි කියලා. ඒකම රංගපාර තමයි මේ සතරකෙන් චිත්‍රපටය ඇඩ් කළේ. ඒ සතරකෙන් මේ කෙටි චිත්‍රපටයේ මාතක රංගපෑවා ඒ කාලේ ලෙස්ටර් ජේම්ස් ෆීරිස් කියන අපේ ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂකතුමාගේ හොඳ නළුවෙක් හිටියා දෙලොක් අතර කියන ෆිල්ම් එකේ යා තබාව ප්‍රාර්ථ වුණා අපි අතෙන් වියේ වුණා GBL ගුණසේකර කියන ශ්‍රේෂ්ඨ නළුවා. ඒක තමයි පති ධර්මසේන පතරාජයන්ගේ ප්‍රථම කෙටි චිත්‍රපටිය. ඒකට සම්මාන ශ්‍රේෂ්ඨ සම්මානයකුත් හම්බුණා ඒ චිත්‍රපටියට. මේ කාලවකවානුවේදී ඔබ තරුණයන් හැටියට තව තවත් මේ රංගනය කියන එක නාට්‍ය කලාව ගැන හොයනවා. එතකොට මෙහෙම හොයන අයට හොඳ තෝතැන්නක් තමයි රංග ශිල්ප ශාලිකාව ඩැනල් වෙන්ට් එකේදී ආරම්භ කරපු ධම්මජාගොඩයන් ඇතුළු ඒ කණ්ඩායම. එතකොට මේ රංග ශිල්ප ශාලිකාවට ඇතුළත් වීම සහ එහිදී ලැබපු අත්දැකීම් කොයි වගේද? ඇත්ත වශයෙන් බලනකොට ඒක ලොකු මේ ශාලිකාවක් හැටියට ප්‍රසිද්ධියට පත් කළේ පත් තුනේ ධම්මජාගොඩයන්. ඒකේ හුඟක් දැන් ඉන්න ප්‍රසිද්ධ කියන නල්ලුරිය රසක් බීවිච් එකම තෝතැන්නක් තමයි රංග ශිල්ප ශාලිකාව ලයන්මෙන්ට් මධ්‍යස්ථානයේ බීවිච් එක. ඒකේ ප්‍රථම ඉදිරිපත් කරපු වේදිකා නාට්‍ය තමයි ධර්මසේන පතරාජ මහත්මයා ලිව්ව පතරාජයන් ලිව්ව කොරාසාන්දය කියන වේදිකා නාට්‍ය. එයා තමයි ලිව්වේ ඒක නිෂ්පාදනය කළේ රංග ශිල්ප ශාලිකාවෙන් ධම්මජාගොඩ කියන ශ්‍රේෂ්ඨ නාට්‍ය නිෂ්පාදකයා දක්ෂ නළුවෙක් ඒ වගේ නාට්‍ය නිෂ්පාදකයෙක්. ඒක ලංකාවේ බීවිච්ච මං හිතන්නේ අදටත් බීවිලා නැහැ ඒ වගේ මේ වේදිකා නාට්‍යයක එක්ක ඇක්කලි ලංකාවේ උත්තරීතර නළුවෙක් හැටියට මම සලකන ශ්‍රේෂ්ඨ නළුවෙක් හැටියට මම සලකන දයා තෙන්නකෝන් කියන ශ්‍රේෂ්ඨ නළුවා. දෙන්නා ඉන්නේ
පැක් මම අන්දයා කොරක් දාතෙන්ගොන් පැක් කරවුඩු තියන් ඉන්නවා දාතෙන්ගොන් කියන ඒ නළුවව කොරා සහන්දයා යා කොරා මම අන්දයා ලස්සන වේදිකා නාට්‍යයක් හරි අමාරුම තරද දෙකක් නිරූපණය කළා මමයි දාතෙන්ගොන් කියන ඒ උත්තරීතර නළුවයි මේ රංගන අත්දැකීමුත් එක්ක දැන් නම් හොඳම කාලය තමයි සිනමාවට ප්‍රවිෂ්ඨ වීමට. ඒ සිනමා කතාව ගැන අපි අහමු මේ බ්‍රේක් එකෙන් පස්සේ. මේ වගේ වේදිකාවේ දක්ෂතා දක්වනකොට කොහොමදත් සිහිනයක් තියෙනවා සිනමාව සම්බන්ධයෙන්. මල්ලි කිව්ව හරියට හරි මට අතීත මතක් වෙනවා ඒ සීන් ලොක් කියන චිත්‍රපටිය කළුසුදු චිත්‍රපටියක් ඒක නිෂ්පාදනය කළේ ලාල් දිසානායක කියන මහත්මයා දොස්තර දිසානායක කියන ශ්‍රේෂ්ඨ නිෂ්පාදකයාගේ සත්සම්තුර ෆිල්ම් එකේම කරපු නිෂ්පාදකවරයාගේ පුතා තමයි ලාල් දිසානායක එයා තමයි නිෂ්පාදනය කළේ සීන් ලොක් කියන චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ ලංකාවේ ශ්‍රේෂ්ඨ නළුවෙක් හැටියට අද ජීවතුන් අතර ඉන්න මමත් අගය කරන උත්තරීතර නළුවෙක් ලංකාවේ මේ වෙච්ච සිරිල් වික්‍රමගේ කියන මහත්මයා තමයි සීන් ලොක් කියන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ. ඒකේ ප්‍රධාන චරිතයක් නැගපෑවා විමල් කුමාරදෝස්තා කියන මම. කොහොමද මේ අත්දැකීම? මොකද මාධ්‍ය වෙනස් වෙන වේදිකාවත් තුළ ලයිව් ඔඩියන්ස් එකකට එහා ගිය තරගත වීමක් තුළින් තමයි ප්‍රේක්ෂකයා ඔබව දකින්නේ. මේ මාධ්‍ය වෙනස කොහොමද දැනුනේ? කෙටි චිත්‍රපට රඟපාලා තිබුණා තමයි. නමුත් දවන්ත සිනමා ශ්‍රේෂ්ඨයට ඇතුල් වෙනකොටම ඇත්තවසෙන් මේ දවස්වල විශාල බයක් ඇති වුණා වේදිකාවයි සිනමාවේ තියෙන වෙනස හොයාගන්න. ඒ බය තුල තමයි නළුවෙක් වශයෙන් ඉදිරියට ආවේ. සීන් ලොක් කියන චිත්‍රපටිය තමයි මගේ මුල්ම වෘතාන්ත චිත්‍රපටිය. ඔව්. ඒක තුර ඇඩ් කරනකොට මට ලොකු බයක් ඇති වුණා. මොකද ඇඩ් කරන්න තියෙන්නේ ලංකාවේ ශ්‍රේෂ්ඨ නළුවෙක් එක්ක සිරිල් වික්‍රමගේ සහ චර්ලි ගෝම්ස් කියන නළුවත් එක්ක. චර්ලි ගෝම්සුත් ප්‍රථමයෙන් සිනමාවට ආවේ මේ සීන් ලොකින් කියන චිත්‍රපටයෙන්. ඉතින් ඇඩ් කිරීමේ ඇඩ් කරන්න ගියාම ලොකු බයක් චකිතයක් ඇති වුණා. මොකද මම ඇඩ් කරන්නේ සත්සමුදුර ඇඩ් කරපු සිරිල් වික්‍රමගේත් එක්ක නේද කියන බය මට ඇති වුණා. ඒක ලොකු මට සතුරක් වගේම බයක් හිතේ තිබුණා. නමුත් සිරිල් වික්‍රමගේ එක මේව හැටියට ඒ බය තුනී කරගන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා ලංකාවේ ඒත් උත්තරීතර නළුවෙක් ශ්‍රේෂ්ඨ නළුවෙක් ලංකාවේ බිහි වෙච්ච අදත් ජීවතුන් අතර ඉන්නවා මම අගේ කරන නළුවෙක් මම අදත් අගේ කරනවා හෙටත් අගේ කරනවා එදත් අගේ කළා අමරසිරි කලන්සූරි කියන මහත්මයව මට හමු වුණේ පති නිෂ්පාදන සහ අධ්‍යක්ෂණය කරපු ආස් ගව්ව කියන චිත්‍රපටේ ඒක ප්‍රධාන චරිත දෙක රඟපෑවේ මම සහ අමරසිරි කලන්සූරිය ඒකේ විජය කුමාර්තුන් කියන ලංකාවේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨ නළුවා ඒ වගේම මානවීයවාදී ලංකාවේ මේ බිහි වෙච්ච හොඳම මානවීයවාදියා තමයි පෑවා ඒ චිත්‍රපටි ආස්කව චිත්‍ර කියන චිත්‍රපටි හොඳ චරිතයක් රඟපෑවා කුණු මේ කුණු නුරියක් කියලා වුණා ඩ්‍රයිවර් කෙනෙක් හැටියට විශේෂයෙන් මේ ආස්කව කියන්නේ ලංකා චිත්‍රපට ඉතිහාසයේ ගත්තොත් එහෙම එක්තරා හැරවුම් ලක්ෂයක් ඒ තුලින් බොහෝ නළුවන් ඉස්මතු වෙනවා විශේෂයෙන්ම විජය කුමාරතුංග කියන මේ නළුවා සමග කටයුතු කිරීම ඔබ කිව්ව මානව හිතවාදියෙක් කියලා එතනින් එහාට අපි අහලා තියෙනවා විජය කියන්නේ බොහොම සුන්දර මිනිසෙක් කියලා ඔබට කොහොමද දැනුනේ මේ විජය කියන ඒ නළුවාව ඒ නළුවා කියන්නේ මම හිතන්නේ නළුවන් අතර නළුවේ ඒ වගේ මා ලංකාවේ බිහිවෙච්ච මානව හිතවාදියෝ මට හම්බෙලා නැහැ ලංකාවේ බිහිවෙච්ච මානව හිතවාදියෝ මම හිතන තරමට මගේ ජීවිතේ තුන්දෙනෙක් මට හම්බෙලා තියෙනවා ඒ තුන්දෙනා එක්කිනේ තමයි විජය කුමාරතුංග දෙක එච්.ආර්. ජෝතිපාල කියන එදත් නැහැ අදත් නැහැ හෙටත් බිහි වෙන්නේ නැති ගායකයා තුන්වෙනි එක්කිනා තමයි ඒ තුන්වෙනි මානව හිතවාදී තමයි ගුණදාස කපුගේ කියන ශ්‍රේෂ්ඨතම ගායකයා ලංකාවේ බිහි වෙච්ච මම ගණන් ගන්න හැටියට මම හිතන හැටියට සමහරවිට මම වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන් ඔව් ඒක ඔබේ නිර්වචනය ඔබ ආද්දක ඔබ ආශ්‍රය කිරීමෙන් අධ්‍යක්ෂණයෙන් තමයි මේ දේවල් කියන්නේ තියෙන ඒ දේවල් බොරු වෙන්න බෑ ඒක ඔබේ ජීවිතේ කෙසේතත් මේ දැන් ඔබ සිනමා කරුවෙකු හැටියට මිනිසුන් පිළිගන්න ඔබ වට ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙනවා එතකොට කොයි වගේ අධ්‍යක්ෂණයක්ද ලැබුවේ මෙතනින් එහාට මම මොකද කරන්න ඕනේ තව තව හොඳ අධ්‍යක්ෂකවරු ඔබ හොයාගෙන විශේෂයෙන්ම ගාමිණී ෆොන්සේකා වගේ අධ්‍යක්ෂකවරයෙක් යටතේ වැඩ කරන්න ඔබට හම්බ වෙනවා ඔව් ඒ කාලවකවානුව තුල
මට කාමරි ෆොන්සේකා කියන ශ්‍රේෂ්ඨතම සිනමා සංස්කෘතික කියන නළුවා මට හම්බුණා. ඒ හම්බුනේ අපේ ශ්‍රේෂ්ඨම අධ්‍යක්ෂවරයෙක්, ගීත රචකයෙක්, සංගීතඥයෙක් සහ චිත්‍රපටයේ තිර රචකයෙක් මට හඳුල්ලා දුන්නේ මේ හර්බර්ට් ටැන්ජිත් පීරිස් කියන සිනමා වේදියා. සැනකිල කියන චිත්‍රපටයෙන් තමයි ගාම්රි ෆොන්සේකා කියන ඒ සිනමා සංස්කෘතිය කියන ශ්‍රේෂ්ඨාලෝ හම්බුනේ. කොහොමද එතුමා සමග කරන ගනුදෙනුව? ඊට පස්සේ ඒ හඳුර ගැනීම පස්සේ මට හම්බුණා චිත්‍රපටි වලදී මහාචාර්ය සුනිල්ලාරත්නයන්. සුනිල්ලාරත්න කියලා තිබ්බා ගාම්රි ෆොන්සේකා මම කරන්න යන සරොංගලි කියලා චිත්‍රපටයක්. මේ ඉතින් ඒකට මට මේ අහවල් චරිතයක් තියෙනවා රඟපාණ්ඩ විමල් කුමාර කොස්තර කතා කරලා බලනවා කියලා. ඒක මම සෙනකෙලි රඟපාව රඟපාන අවදී රඟපාල ඉවර ඒ කාලේ ජනකීය චිත්‍රපටිය මේ පෙන්නන කාලේ සුනිල්ලාරත්නම් මට කිව්වා මේ හැම චරිතයක් තියෙනවා රඟපාල බලමු ගාමි ෆොන්සේකා කියන්නේ ඔයාලට කතා කරන්න කියලා මේක රඟපාන්න හොඳ චරිතයක් කියලා. පස්සේ සුනිල්ලාරත්නම් මට කතා කරලා කිව්වා මේම චරිතයක් රඟපාන්න තියෙනවා ඔයා රඟපාලා බලන්න ගාමි ෆොන්සේකාත් එක්ක කියලා. ඒක ලස්සන චිත්‍රපටයක් හැටියට ඒකේ ගීත රචක මේ ගීත රචක සහ තිර රචක කතා රචක ගාමිණි ෆොන්සේකා මහත්මයා ප්‍රධාන චරිතක රඟපෑවේ නඩරාජ කියන චරිතය. ඒක ලංකාවේ බීවෙත හොඳ චරිත නිරූපණයක්. නඩරාජ කියන චරිතෙත් එක්ක මට රඟපාන්න ලැබුණේ සයිමන් කියන චරිතය. බේබදු චරිතයක්. අතිසේන් බේබදු චරිතයක්. විශේෂයෙන් මෙහි එක්තරා ජවනිකාවක් තියෙනවා අවසාන හරියදී චිත්‍රපටයේ බොහොම මේ භාවාතිශීය රංගනයක් කරන අවස්ථාවක්. මේ චිත්‍රපටයේ රංගන අද්දකීම් පොඩ්ඩක් මතක් කරවෝ. ඉතින් මේ මොකද මේක බිහි වෙන්නේ ලංකාවේ ජනවාර්ගික ගැටලුවක් මුල් කරගෙන අනිවාර්යෙන් ජූලි කලබලේ ආශ්‍රිතව තමයි මේ චිත්‍රපටය බේස් වෙන්නේ. නමුත් මේ තුළ ජාතිවාදයක් ඇවිසුන්නේ නැහැ ඒ වගේට. නමුත් සිනමා නිර්මාණයක් හැටියට ඒක බොහොම ලස්සන නිර්මාණයක් හැටියට මිනිසුන් වැළඳගත්තා. මේ මේ මේකේ රඟපාන කොට වෙච්ච අද්දකීම් කොයි වගේද? තවසෙම මල්ලී ඔයා කියන්නේ හරි කියන දේ හරියට හරි. ඒක මම අවවාදයෙන් පිළිගන්නවා. මගේ බිරිඳ ඇතුළේ රඟපෑවි ලංකාව ප්‍රසිද්ධ නිළියක් අධ්‍යක්ෂ නිළියක් ස්වයන් අමරසේන කියන මහත්මිය. මේකේ අන්තිම ජවනිකාවක් තියෙනවා. මේ රෑ 11න් පස්සේ විතර තමයි පටන් ගත්තේ. මේකේ එක සීන් එකක් තියෙනවා ගාම්රි ෆොන්සේකා මහත්මයා ඇවිල්ලා මගේ ඔඩොක්කුවේ මැරෙන සීන් එකක්. එයා නඩරාජා. ඒකට ඉස්සල දර්ශනයක් තිබ්බා. ඒක රූගත කරලා තිබ්බා. මෙයා මේ දෙමළ කඩේකින් කන්න කියලා මෙයාට මේ සිංහල මිනිස්සු ඇවිල්ලා ගහන සීන් එකක්. ගහලා මෙයා බොහොම අමාරුවෙන් මගේ දුව නිතරම කියන සරංගුලයක් ගැන මතක් කරනවා. අනේ නඩරාජන් කළ මට සරංගුලයක් කරන් එන්න කියලා. නළුවෙකට තියෙන ශ්‍රේෂ්ඨතා අද්දකීම මේක. ඒක අපේ දැන් ඉන්න නළුවෝ හිතර ගන්න ඕනේ මේකේ මේ සම්බන්ධය කොහෙන්ද පටන් ගත්තේ කියන්නේ. මට මතක් වුණා මෙයා මතක් කරගත්ත ඊට ඒ සීන් එකෙන් එන්නේ මේ මැරෙන සීන් එකට. මේ කන්ටිනියුටි කොතන තියෙන්නේ කියලා. මේ ලාස්ට් සීන් එක කරන්න යන්නේ ක්ලයිමැක්ස් සීන් එකෙන් මේක වරද්දන්න එපා රීසල් ඇන්ඩ් ටේක් කියලා කිව්වා. තුර WBC ලා කියන අපින් වියෝ වෙච්ච ලංකාවේ පරණ තම කැමරමන් කෙනෙක් තමයි ඒකේ කැමරා ශිල්පී හැටියට වැඩ කළේ WBC සිල්වා. එයත් කැලණියේ. ඉතින් ඒකට අපි කෝ රයිට් හෑන්ඩ් මම ගිහලා ශ්‍රියාමසෙන් කිව්වා ශ්‍රියානි මේක දැන් වැඩේ කෙලවෙන්න යන්නේ වැරද්දුනොත් එහෙම මේක හරියට කරමු ගියා. රීසල් එකක් දුන්නා. රියසල් හරි කියලා ගාමිණි ෆොන්සේකා මහත්මයා කිව්වා සුනිල්ලාරත්න මහත්මයාත් කිව්වා. දැන් ටේකියකට යන්නේ මහා රැර රන්තර 12ට විතර ඇති මා ගාමිණි ෆොන්සේකා මහත්මයා ඒ ටේකියකට ඉස්සල්ලා සරුංගිරි ඉරුවා. එයා දාහන් ඉන්නවා රවුම් කන්නඩ දෙයක්. සරුංගිරි ඉරලා බිම්බර දාලා කන්නඩ දෙය පෑගුවා. පෑගලා අර ගුටි කාලෙත් එන එකේ මාංශය ගන්න හය පාර එක තැන කැරකුණා. අර මාංශයයි අර වෙහස ගන්න ඒ ගුටි කාලා එන එකේ වෙහස ගන්න හය පාරක් කැරකෙලා තමයි මල් ළඟට ඇවිල්ලා සයිමන් කියලා දෙවස් කාණ්ඩයක් කියලා දෙවස් උච්චාරණය කරලා දෙමළුණුත් උච්චාරණය කරලා මම ඔකුලට මැරෙන්නේ.
පස්සේ මම වදා ගන්නවා මම ඉන්නේ බීලා ඉන්නේ නරක මාත්‍යා කියලා මමත් බීලානේ ඉන්නේ මම බීලා ඉඳි කඩුවකුත් පොළවේ ගහලා බංගුවක් කරේ නැගින්න උර තමයි නන්දරාජ් මාත්‍යා පේන්නේනවා කියලා මං කියන සෝමේ කවදාත් බොන්නේ තේ නන්දරාජ් මාත්‍යාට බීලා වගේ බා පොඩක් බලන් ගිහුණු තමයි ඉන්නේ බීලා නෙවෙයි කුටි කාලේ ඉන්නේ ඇයිලා මැරෙනවා උකු කුළු මැරෙනවා මම බදා ගන්නවා නන්දරාජ් මාත්‍යා එලක වැද්දගීම ඒ වගේ නළු ඇත්ත වශයෙන්ම ආඩම්බරයි එයාර කන්ටිනියුටිව මතක තියන්නේ ඇවිල්ලා කවුද අද ඉන්න නළුවට කන්ටිනියුටියක් කියන එක මතක තියෙනවා ඒ මාංශය අරගෙන නැත්නම් එයා දැනගත්තා මේ අර අරකින් මෙතනට එන්න බෑනේ ඒකයි ශ්‍රේෂ්ඨයි කියන්නේ මේ වගේ කතා ගොඩාක් තියෙනවා ශ්‍රී ලංකාවේ සිනමාව තුළ නමුත් විමල් කුමාරද කොස්තා කියන ඒ නාමය අපි හැමෝටම මතක තියෙන්නේ අභිරූපණ ශ්‍රේෂ්ඨයත් සමගින්. අපි ඒ කොහොමද කියලා කතා කරමු මේ බ්‍රේක් එකෙන් පස්සේ. අඳුරු පට පෙරදිග අහසේ පොකුරු පොකුරු තරුණි වියන්ත පෙර අරුණලු උදයේ දිලිසෙන පිනිමත පියමං කරමින් අහස් ගෞවතයි ලංවන්නේ දැඩිවි හැකිලි ගුලිවි සැඟවියාදු පිනිකට මිහි තුල පාපෙරැලි ගොස් රැඳේද අප හැම කිමක් නොපෙනේනා අහස් ගඟේ හඳ නැතිවී සුල්ලඟ සුසුම්ලන දවස ඇවිදින් උදාගිරෙන් කඳුලක් සුසුමක් හදින් ගලනතෙක් එකමුතුවී අපි ඉමු මිතුරු ඉන්න අගේපිය මිතුරු අපේ දැක්කේ අහස් ගව්ව චිත්‍රපටයේ ගීතයක් ඒක මේ අවසාන රූපයත් සමග මම ඊළඟ කතාබහ පටන් ගන්න කැමතියි විශේෂයෙන්ම නළුවෙකුට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ සාත්වික අභිනය කියන එක විශේෂයෙන්ම ඔබතුමා ඉතාමත්ම ජනප්‍රිය ලංකා පුරාවටම අලුතෙන් එන අභිරූපණ ශිල්පියෙක් වුණත් කතා කරන්නේ ඔබ ගැන මතක් කරලම තමයි හරි පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන අභිරූපණ කලාව තුළ මම කැමතියි ඔබ මේ අභිරූපණ කලාව පිළිබඳව රහ වැටුනේ කොයි කාලෙද ඒක ආරම්භයේ මේමයි උනේ මම ඉස්කෝලේ කාලෙත් ඔය මම උපත්ින් එනා ඔය පොඩි පොඩි මේ කාවරි මේ ඉමිටේට් කළා කාවරි මේ දිහා බලාගෙන බලාගෙන කරනේවා මම ඒක අනුගමනය කරන්න. ඒ අනුගමනය කිරීමේ හැකියාව මට ඒ කාලේ ඉස්කෝලේ කාලෙත් තිබ්බා. ඒ තියෙන කාලේ මට ආවා මේ සිංහල අවුරුදු උත්සවයකදී මම මේ ආරම්භය කියන්නේ සිකන වෘතුසේකදී ප්‍රසංගයක් ඉදිරිපත් කරන අපේ ගමේ කැලණියේ මම ස්කූල් ඉගෙන ගන්න කාලේ තෝර මාල්නිත් ඉන්න ස්කූලේ මේ ඉගෙන ගන්න කාලේ මට ආරාධනාවක් ආවා විවිධ ප්‍රසංගයකට අභිරූප රංගනයක් ඉදිරිපත් මේ මේ රංගනයක් ඉදිරිපත් කරන්න අභිරූප කියලා තිබුණේ නැහැ ඒ කාලේ මම පොඩි මේ මම එතකොට මේ ඔය මේ උගා දුරට මේ මගේ පළපුරුද්දක් තිබ්බා හුඟා දුරට අදක් තියෙනවා ඒක මේ බස් එක යන එන කට්ටිය දිහා හොඳට මම මේ මේ ඒ චරිත දිහා හොඳට
අධ්‍යයනය කරනවා. ඒ චරිත තුළ චරිත මොනවයි චරිතද කියනගේ අවබෝධය මං ලබා ගන්න නිතර මගේ පුරුද්දක් කරලා තිබ්බා. ඒ කාලේ මම පුරි ජවරිකාවක් ඉදිරිපත් කළා. ඒ මේ අවුරුදු සුවේදී බස් මගියෙක් කියන රංගනය හලාම ඒ කාලේ ඒ ප්‍රධාන අමුත්තිය හැටියට ඇවිලි හිටියේ අවුරුදු 80ක් පිටර පිරිච්ච වයසක ආච්චි කෙනෙක්. ඒකේ හොඳම රංගනය හැටියට තේරුණා මගේ රංගනය. කතා නැතුව මම බස් මගියෙක් කියන ජවනිකාව ඉදිරිපත් කළා. මට සපම් පෙට්ටියකුයි පවුරු පෙට්ටියකුයි හම්බුණා. ඒකයි ඉතින් මම ඒකෙන් තමයි මේක පටන් ගත්තේ. පටන් ගරම් මේක ව්‍යාප්ත වෙලා ගියේ. මේක ඊට පස්සේ මේකට මුල් වුණා කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධර්මසේන පතරාජ සහ ධර්මසේන පතරාජ ආචාර්ය ගාමිණි හත්තෙට්ටුකම ආචාර්ය චන්දසිරි පල්ලිගුරු. මේක මම ගාක් මේ ජවනිකා ගාක් මේ මේ විවිධ ප්‍රසංගවල පාටිස්සුර මම පොඩි පොඩි ජවනිකා ඉදිරිපත් කරන අභිනේ. මේක අපි දිගට දර්ශනයක් හැටියට කරමු කියලා පති යෝජනා කළා. ප්‍රථම රංගනේ තිබ්බේ ඉංජිනේරු මේ අංශේ පෙරාදෙන විශ්වවිද්‍යාලයේ රෑ 7ට පටන් ගත්තේ. ප්‍රථම රංගයේ මෙහෙව්වේ ධර්මසේන පතරාජ සහ ගාමිණි හත්තෙට්ටුකම කියන ආචාර්යවරු දෙන්න. ඊට පස්සේ මේක ව්‍යාප්තවලා ගියේ අපි රංගනයක් හැටියට අභිරූපණ රංගකයක් නමදාගත්ත මේ මුල්කිය හැටියට මේ වැඩ කළේ ඇත්ත වශයෙන්ම මගේ යාළු මේ නාට්‍යකාරයෝ චිත්‍රපට අධ්‍යක්ෂවරු හැටියට බිහි වෙච්ච සරත් කැල්ලපත, තිලක් ජයරත්න, බන්දුළු විතානගේ, ඩබ්ලිව් ජයසිරි, සෙනට් දික්කුමුර, යූ ආර්යමල් කියන කට්ටිය කවුලා අපි මේ ප්‍රසිද්ධ වේදිකාවයි සහ විශ්වවිද්‍යාල ඇතුළත මේ පෙන්නලා තමයි අභිරූපණ රංග කියන ඒ රංග ශිල්පිය මේ ලංකාවේ බිහි වුණේ. ඊට පස්සේ ලංකාවට ආවා ලයන්මෙන්ට රංගාලට ආවා මේ විශිෂ්ට රංගන ශිල්පියෝ ජාත්‍යන්තර රංග මේ අභිරූපණ රංග ශිල්පියෝ ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ පන්ති වගේ අත්බලේ ෂෝස් වලට ආවේ, දර්ශන වලට ආවා ලංකාවේ ජාත්‍යන්තර රංගන ශිල්පියෝ එක්කෙනෙක් පියල්කා, එක්කෙනෙක් මාසල් මාසෝ, රොබ්ෂාරි කියන කට්ටිය යටතේ මට පුහුණුවීමක් ලබන්න මට අවස්ථාව ළඟ ලබා දුන්නා දම්පජාගොඩයන් මේකින් රංග ශිල්ප ශාලිකාවෙන් මේ ලයන්මෙන්ටි. ඒ අයට මම පොඩි පුහුණුවක් ලැබුවා. ලැබට මට ඕන කරන ඒවා මේ මෙහාට භාවිතාව කරන ඒවා ඒවට ඇතුළත් කරගෙන මම අභිරූප රංග මට ඕන විදිහට ඉදිරිපත් කරගත්තා. ඒක තමයි දිගටම ගෙනිච්චි. විශේෂයෙන්ම මේ ඔබතුමාගෙන සඳහන් කරද්දී 90 දශකයෙන් පසු ඔබ සිනමාවට සම්බන්ධ වෙන බොහෝ අවස්ථාවලදී අපි දකින්නේ යම්කිසි හාස්‍යෝත්පාදක චරිත හරහා පමණයි. මෙහෙම උනේ ඇයි? ඔබ හිතන විදිහට මොකක්ද ඒකට හේතුව? අධ්‍යක්ෂකවරුන් ඔබේ ඉල්ලා සිටියේ මේ දේද? නැහැ, ඇත්ත වශයෙන්ම මම නළුවෙක් හැටියට ඉදිරියට ආවේ හාස්‍යෝත්පාදක චිත්‍රපටවලින්. කියන්නේ බුංගුගා දුරට තිබුණාවේ කමඩි පැත්ත ගැබ්බුණා එමයි චරිතවලට. ඒක මම පාවිච්චි කළා. ඒක මම මිදුගත් එකම නළුවත් එකම අධ්‍යක්ෂකවරයා තමයි ධර්මසේන පතරාජයා. සා වේදිකාවේ සුගතපාල ශ්‍රීලා කියන මහත්මයා. ඒකෙන් මම මුදෝ ගත්තා. මෙඹ විකට නළුවෙක් නෙවෙයි. උඹ චරිතාංග නළුවෙක් හැටියට අපි ඉදිරිපත් කරන්න කැමති. මේ චරිතවලට. ඒකෙන් තමයි බේවුනේ ආසගව්ව. බඹුරු ඇවිත් එයා දැන් ලොකු ළමෙක්. ඒ වගේ පාර දිගේ ඒ වගේ චිත්‍රපට. ඊට පස්සේ මාව මේ සරංගලේ කියන චිත්‍රපට වල මාව සහභාගී කරගත්තා. ඊට පස්සේ ඒකේ ප්‍රධාන දායකයා වුණේ ප්‍රමුඛයා වුණේ පතිරාජගේ ආස්ගව් චිත්‍රපටේ. ඒක ලොකු වෙනසක් ඇති කළා 70 දශකයේ සිංහල සිනමාවෙත් චිත්‍රපට අතරින් අතරතුර ලොකු වෙනසක් ඇති කරපු චිත්‍රපටයක් හැටියට මම පිළිගන්නවා ආස්ගව් කියන චිත්‍රපටිය පතරාජයන්ගේ ධර්මසේන පතරාජයේ. ඒක ලොකු වෙනසක් ඇති කළා 70 දශකයේ චිත්‍රපට අතර චිත්‍රපටයක් හැටියට ගාතන පිළිගත්ත මේ කොල්ලු දෙන්නේ මේ මානසික අසහනෙන් මේ රැකියාවල් නැතුව ජීවත් වෙන චරිත දෙකක්. ජීවත් වෙන ක්‍රමයක් නැතුව දුක් විඳින චරිත දෙකක්. කියන්නේ එක ඉදිරිපත් කරපු චිත්‍රපටයක් තමයි ආස්ගව් තියෙන චිත්‍රපටය. ඔව්.
මේ වගේ ජීවන අත්දැකීම් තියෙන කෙනෙකුට වර්තමානයේ සිනමාව සහ වර්තමානයේ ටෙලිනාට්‍ය ගැන යම් කිසි දෙයක් කියන්නට ඇති. අපි අහමු ඒ ගැන මේ බ්‍රේක් එකෙන් පස්සේ. සිනමා ඉතිහාසය ගැන බලද්දී බඹුරු රැවිත් කියන චිත්‍රපටයේ තවත් එක්තරා කඩේම් ලක්ෂයක් පසු කරනවා අවදි ලක්ෂයක් පසු කරනවා මේක සදාකාලික චිත්‍රපටයක් හැටියට අපිට මතකයි සහ මේකේ ඔබ තුමා කරපු චරිතය ඕනම නළුවෙකුට අභියෝගයක් කියලා එවකට විචාරකයන් පවා සඳහන් කරා මේ විජේසේන කියන විප්ලවවාදී තරුණයා වීරසේන කියන මේ විප්ලවවාදියාගේ අනිවාර්යෙන්ම චරිතය මේ චරිතය ගැන නැවත මතක් කරවති මේ චරිතය ගැන නැවත මතක් කිරීමට මට මතක් වෙන්නේ ඇත්ත වශයෙන්ම පතරාජ කියන චරිතය පතරාජ කියන අධ්‍යක්ෂවරයා මාව මෙහෙයුපේටි මට අවබෝධ කරලා දුන්නු ඒ අවබෝධයෙන් මට ලැබුණේ පතිය මගේ ඉතිමිච්ච බැඳීම උඩ පති දැන් හිතාගත්තා මේ චරිතය රඟපාන්න පුළුවන් එකම නළුවා බොහෝ විතරයි කියන එක මට අවබෝධ කරලා දුන්නා. පොදී අවබෝධය ඇති වුණේ පතිකිත පිච්ච ඒ සංකල්පයේ උඩයි ඒ ආශ්‍රයේ උඩේ බැඳීම තිබිච්ච ඒ ගෞරවණීය බැඳීම තිබිච්ච මගේ මාව මිනිස්සෙක් හැටියට මගේ ගති ලක්ෂණ හඳුනගෙන මගේ ජීවිත පසුබිම හඳුනගෙන පති ක්‍රියා කරපු හින්දා තමයි ওই වීරසේන කියන චරිතයේ එච්චර ලස්සනට මට ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ පති අවබෝධ කරලා දුන්නා ඔබ මේ චරිතේ ලොකු වෙනසක් ඇති වෙයි ලොකු වෙනසක් මේ කරන්න පුළුවන් වෙයි මේ චරිතය හඳුනගෙන මේක ඉදිරිපත් කරපන් කියන එක පති බලකලයක් මට කවදාකවත් බලකල නැහැ පති චිත්‍රපටිය වල මේ විදිහට කරපන් කියන එක බලකල නැති එකම මේ චිත්‍රපට අධ්‍යක්ෂවරයා ධර්මසේන පතරාජ කියන එක මට මේ අනිවාර්යෙන්ම කියවන්න පුළුවන් ආඩම්බරේ මේක අදහස මෙච්චරයි ඔබට කරන්න පුළුවන් හැකියාවෙන් ඔබ කරපන් වැරදි නම් මම කියන්න ඒක වුණත් ඔබතුමා බොහොම සතුටින් කතා කරනවා මේ ඉතිහාසයේ ඔබ කරපු චරිත සම්බන්ධයෙන් නමුත් මම අහන්නේ 90 දශකයෙන් පසු මෙහෙම නැත්තම් 2000න් පසු ඔබට ලැබුණු චරිත සම්බන්ධයෙන් ඔබ සෑහීමටපත් වෙනවද ඔබගේ රංගන පරාසය තුළ ඔබට යම්කිසි දෙයක් කරන්න පුළුවන්කම ලැබුණු චරිත ඔබට ලැබුණද ඇත්තරම ලැබුණා කියන්නේ 70 දශකයෙන් වගේ ඒ ලක්ෂණ දින මේ චරිත උගතුරට ලැබිච්ච උඟ කඩුයි නමුත් 70 දශකයේ කරපු මම බොහොම අගය කරන චරිතයක් ඒක නිර්මාණය කරලා තිබ්බේ ඒක අධ්‍යක්ෂණය කළේ ආනන්ද ෆොන්සේකා කියන මහත්මයා මාලි ෆොන්සේකා කියන මහත්මයගේ මේ මල්ලි මේ උමයාංගනා කියන චිත්‍රපටිය මම ඒකේ හොඳම සහාය නළුව ඇටියට රාජ්‍ය සම්මානය ගත්තා ඒක ලස්සන මේ පුණ්ඩුප්පත්ය කියන කතාවක් උමයාංගනාගේ මම දම්බර මතක් කරන ඒක චරිත ලස්සන චරිත වගේක් තිබ්බා ඒකේ සහ වර්තමානයේ අලුත් නිර්මාණකරුවන්ගේ නිර්මාණවලත් ඔබතුමා දායකත්වය සපයනවා මෑතකදී චිත්‍රපට 6ක් විතර රඟපාලා තියෙනවා මේ අලුත් පරම්පරාවේ සිනමා භාවිතය පිළිබඳ මොකද හිතෙන්නේ ඇත්ත වශයෙන්ම මං ආඩම්බර වෙන අලුත් පරම්පරාව ගැන මොකද හොඳ කෘති කරනවා නම් හොඳ කෘති කරන නොකරන අධ්‍යක්ෂවරු ලංකාවේ මේ අලුත් පරම්පරාවේ බිහි වෙලා ඉන්නවා ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂවරු ශ්‍රේෂ්ඨ නළුවෝ නමුත් කරන්නම් වාරි කරන නළු මේ අධ්‍යක්ෂවරුත් ඉන්නවා මේ දේවා චිත්‍රපට කර්මාන්තය දිහා බලනකොට චිත්‍රපට කර්මාන්තය ගැන සෑහෙන දුරට අඩපණලා තින්නේ මොකද මේ දැන් චිත්‍රපටිය වල මේ චිත්‍රපටි බලන්න ප්‍රේක්ෂකයෝ සෙනඟ ජනතාව හරි අඩුයි චිත්‍රපට දැන් චිත්‍රපට කර්මාන්තය වැටලා තියෙන අවධියක මේක රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩ ගන්න ඕන කර්මාන්තයක් මේක චිත්‍රපටි චිත්‍රපට ශාලාවල් වෙහිගෙන යන යුගයක් ඇවිල්ලා තියෙන දැන් චිත්‍රපට හෝල් වෙහිගෙන යනවා මේ කර්මාන්තයෙන් නගා හිටවන්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහය ශක්තිය රජෙන් ලැබී යුතුයි කියන එක තමයි මගේ එකම මේ බලාපොරොත්තු එකම අරමුණ මේක නළුලියන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ කර්මාන්තයක් හැටියට රජෙන් උපරිම අනුග්‍රහය දක්වන්න ඕන කර්මාන්තයක් මේක. ඉස්සර චිත්‍රපට කර්මාන්තයේ දෙනුයි චිත්‍රපට කර්මාන්තයේ තියා බලනකොට සෑහෙන දුරට
මේ පසුබෑමක් තියෙනවා කියන මට හිතා ගන්න පුළුවන්. මේ කර්මාන්තර විශාල සේවයක් කරපු මේ ශ්‍රේෂ්ඨතම අධ්‍යක්ෂකවරේ කළමනාකරණය කරපු අතිදක්ෂ මහත්මයෙක් මීයේ පෙරේද අපේ අතරේ විය වුණා. ඩී.බී. නිහාසිංහ කියන උත්තමයා මේ උත්තමාචාරයේ එතුමට පුද කරනවා. මොකද සෙත්මන් කර්මාන්තේ චිත්‍රපට කර්මාන්තේ තුල චිත්‍රපට සංස්ථාවට ඇතුල් වෙන්න තිබුණා පාටයක් ගහලා එතුමාගෙන ආපු පාටයක්. දේශීය සිනමාවක් කරා කියන පාටේ අදරත් එක ගාතුරට වැදගත්. අදරත් බලපාන කර්මාන්තේ බලපාන වගන්තියක් එක දේශීය සිනමාවක් කරා. ඒ වගේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් දක්ෂ මේ නියමුවෙක් දක්ෂ මේ කළමනාකරණ පිළිබඳ දක්ෂ හැඟීමක් තියෙන මිනිස්සු බිය වෙන අඩුයි කියන එක මට මේ බොහොම ආඩම්බරෙන් දුකින් මම මතක් කරනවා. ඩී.බී. නිහාසිංහ කියන උත්තමයා. සැබෑම යහපත් කලාකරුවෙකු බිහි වෙන්නේ බොහොම කලාතුරකින්. ඒ අතරේ ඔබත් ඉන්න. ඒ නිසා මට සතුටක් ඔබතුමා සමග අද මේ වගේ සතුට සාමිච්චය දෙන්න ලැබීම සම්බන්ධයෙන්. ඔබතුමාගේ රුව වසන්ත බාලසූරිය විසින් අද චිත්‍රණය කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ කටයුතු අවසන් වූ සැනින් ඔබතුමාට ඒ ලබා දෙන්නට. අවසාන වශයෙන් මම මෙහෙම අහන්නම්. ජීවිතය කියන්නේ බොහොම ලස්සන දෙයක්. ජීවිතයේ සැඳෑ සමය කියන්නේ බොහොම රිලැක්ස් කාලයක්. මේ තමයි සුන්දරතම කාලේ. අති සුන්දරයි. අතීතය ගැන නැවත හැරිලා බලද්දි මේ සිනමා ඉතිහාසයේ පුද්ගලික ජීවිතය, මේ සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය, සෙනෙහස, ගෞරවය සහ මේ රංගනයේ මේ හැම දෙයක්ම එකට කැටි කරලා ජීවිතය සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ? මේ ඔක්කොම එකට කැටි කරලා කියනකොට මට කියන්න තියෙන්නේ මගේ විවාහ ජීවිතය ගැන. මම ආඩම්බරේ මතක් කරනවා මට ගාක් දුරට මේ මගේ හේවනල්ල වගේ ඉන්නවා මගේ බිරිඳ රේණුකා. රේණුකා ගුණරත්න සමරනායක කියන මගේ බිරිඳ එකම මගේ දරුවෝ තුන් දෙනා මේ දරු තුන් දෙනා සහ මම තුන් දෙනා මගේ ලොකු පුතා ලක්දීප් රමේෂ් කුමාරත කොස්තා, මගේ දෙවෙනි පුතා මේ වෙන්ර කාවින්ද කුමාරත කොස්තා, මගේ එකම දුව දෙවුනි නිමායා කුමාරත කොස්තා. ඒ තුන් දෙනාට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ලස්සන මිනිපිරුව තුන් තුන් දෙන්නෙක් ඉන්නවා. මට එක්කෙනෙක් නම මේ සෙනොරි, ඒ මිනිපිරුව දෙන්නගේ නම් දෙක සෙනොරි මගේ ලොකු පුතාගේ, දෙවෙනි එක නම ලකීෂා මගේ චූටි පුතාගේ පුතාගේ නම දේනුක. හරියටම කියන්න ඕන නිසා හරියටම ලියාගෙන ඇවිල්ලා ලස්සන නම් තුනක්. ඒ නිසා හරියටම කියන්න ඕන ටික. කොහොමනත් බොහොම සතුටුයි ඔබතුමා සමඟ මේ කතා බහ කරගෙන යන්න ලැබීම සම්බන්ධයෙන්. පේනවා නේද ලංකාවේ කලර්ස් පෙන්නපු චරිතවල කොයිතරම් ලස්සන අද්දගීම් තියෙනවද අපිත් එක්ක බෙදාගන්නට. බොහොමත්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම තවත් මේ වගේ කලර්ස් පෙන්නපු චරිතයක් සමගින් අපි තවත් දවසක මුණ ගැහෙනවා. එතෙක් සුබ රාත්‍රියක්.